සුප දවසක් ඔයාලා හැමෝටම. සත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය පාඩමේ මානව ආහාර ජීර්ණ පද්ධතිය ගැන අපි කලින් වීඩියෝ එකේදී කතා කරා. අද මානව ආහාර ජීර්ණ පද්ධතියේ පාර්ට් 2 විදියට කතා කරමු. කලින් වීඩියෝ එකේදී ආහාර මාර්ගයේ ව්‍යුහය ගැන අපි පිළිවෙලට කතා කරා. දැන් කතා කරමු ආහාර මාර්ගයේ සිද්ධ වෙන ජීර්ණය ගැන. ආමාශයේ තියෙන පෙප්සිනෝජන් HCL මගින් පෙප්සීන් බවට පරිවර්තනය වෙනවා. මේ පෙප්සීන් ප්‍රෝටීන් වල රසායනික ජීර්ණය ආරම්භ කරනවා. ආමාශයේදී තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. ප්‍රෝටීන ජීර්ණයේදී මේ කුඩා පොලිපෙප්ටයිඩ් අග්නයාශයක ට්‍රිප්සීන් හා කයිමෝට්‍රිප්සීන් වලින් වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ් බවට පත් කරනවා. නියුක්ලෙයික් අම්ල ජීර්ණයේදී DNA හා RNA අග්නයාශයක නියුක්ලියස් වලින් නියුක්ලියෝටයිඩ් බවට පත් කරනවා. මේ නියුක්ලියෝටයිඩ් නියුක්ලියෝටයිඩේස මගින් නයිට්‍රජනීය බෂ්ම සීනි හා ෆොස්ෆේට් බවට පත් කරනවා. දැන් කතා කරමු මේද ජීර්ණය ගැන. ට්‍රයිග්ලිසරයිඩ් නැත්නම් මේදය අග්නයාශයෙන් නිකුත් වන ලයිපේස මගින් ජීර්ණය කරනවා. ජීර්ණය වුණාට පස්සේ හැදෙන්නේ ග්ලිසරෝල්, මේදාම්ල සහ මොනෝග්ලිසරයිඩ්. කුඩා අන්ත්‍රයේදී තමයි මේ දේ සිද්ධ වෙන්නේ. කලින් වීඩියෝ එකේ එක දෙයක් ගැන කතා කරන්න බැරි වුණා. ඔයාලට මතකද කුඩා අන්ත්‍රයේ අවසාන කොටස ශේෂාන්ත්‍රකය? මේ ශේෂාන්ත්‍රකයේ තියෙනවා ස්ථිර වෘත්තාකාර නැමුම් සහ අංගුලිකා. අංගුලිකා කියන්නේ කුඩා අන්ත්‍රයේ බිත්තිවල තියෙන කුඩා ඇඟිලි වගේ නෙරුම් වලට. පෝෂක අවශෝෂණය ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ මේ කුඩා අන්ත්‍රයේ ශුන්‍යාන්ත්‍රය හා ශේෂාන්ත්‍රය ඇතුළේදී. ආහාර මාර්ගයේ අවසාන කොටස මහාන්ත්‍රය. මහාන්ත්‍රයත් කොටස් තුනයි. ඒවා මහාන්ත්‍රකය, උණ්ඩුකය සහ ගුද මාර්ගය. අපේ ජීර්ණය වෙච්ච ආහාර ක්‍රමාකුංචනයෙන් තමයි මහාන්ත්‍රකය තුළින් ගමන් කරන්නේ. ක්‍රමාකුංචනය කියන එක ඔයාලා දන්නවා, අපි කලින් වීඩියෝ එකේ මේ ගැන හොඳට කතා කරා.
සංකෝචන සහ ඉහිල්වීම් වලින් තමයි මේ ආහාර ගමන් කරන්නේ. හරි, ආහාර ජීර්ණ පද්ධතිය මෙතනින් ඉවර කරනවා. සතුන්ගේ සංසරණ පද්ධතිය ගැන පැහැදිලිව වීඩියෝ එකක් අරන් එන්න. එතකන් ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. හැමෝටම ගුඩ් ලක්.